ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම තවමත් තරග පරදිද්දී බොහෝ දෙනා කියන කතාවක් තමයි කුමාර් සංගක්කාර මහේල් ජයවර්ධන වගේ ක්‍රීඩකයෝ අපේ කණ්ඩායමේ ඉන්න තිබුණා. ඇත්තටම මේ ක්‍රීඩකයෝ තමගේ දක්ෂතා තියදී තමයි කණ්ඩායම සමගත්තේ. මෙයා හිටියන තරගයට මෙහෙම වෙන්නේ නැහැ. අපේ කණ්ඩායමට මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. මේ විදිහේ විවිධ කතා ශ්‍රී ලංකා කණ්ඩායම තරග පරදිද්දී අපිට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. ඇත්තටම කුමාර් සංගක්කාර කියන්නේ කණ්ඩායමේ දක්ෂතා පෙන්වමින් ඉන්න අවස්ථාවක ක්‍රීඩකයෙක් සමුගන්න ඕනි කියලා කාටවත් හිතෙන්නේ නැති අවස්ථාවක කණ්ඩායම සමුගත්ත ක්‍රීඩකයෙක්. ඉතින් මේ සමු ගැනීම ගැන කුමාර් සංගක්කාරගෙන් අහුවාම කුමාර් සංගක්කාර මාධ්‍යයට පිළිතුරු දීලා තිබුණේ මෙන්න මේ විදිහට. අතුරු 2013 මම තරගයක් අවසන් කරලා තරගාවලියකට සහභාගී වෙලා ඉන්න අවස්ථාවක මගේ පියා මට දුරකථන ඇමතුමක් දීලා අහනවා මම ඉතා කේන්ති යන විදිහේ ප්‍රශ්නයක්. අතන මගෙන් අහන්නේ දැන් ওই ක්‍රීඩාවෙන් සමුගත්තොත් හොඳ නැද්ද කියලා. අතන මට එක ප්‍රශ්නයක් වුණා, ඇයි මගේම තාත්තා මගේ මේ විදිහේ ප්‍රශ්නයක් අහන්නේ කියලා. මොකද ඒ වෙනකොටත් මම ඉතා හොඳින් දක්ෂතා අතරට පැමිණිමින් දක්ෂතා පෙන්නමින් තමයි හිටියේ. ඉතින් මම තාත්තගෙන් අහනවා, ඇයි මේ ප්‍රශ්නයක් අහන්නේ? මොකක් හරි අවුලක් තියෙනවද? මට තවම ක්‍රීඩා පිටියේ රැඳෙන්න, ක්‍රීඩා පිටියේ දක්ෂතා පෙන්වන්න හයිය තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ඇයි මගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ කියලා මම තාත්තගෙන් ඇහුවා. ඊට පස්සේ අතන මං අපච්චි මට මේ කියපු දේ ගැන මගේ බිරිඳ සමගත් කල්පනා කළා. එයා මට කිව්වේ කොහොමත් මේ ඔයාගේ ක්‍රිකට් ජීවිතයේ අවසාන කාලේ, ඔයාගේ ක්‍රිකට් ජීවිතයේ මැද කාලේ, මේ අවසාන කාලේ. ඒකින්ද මේ වෙලාවේ හොඳට හිතලා බලලා හොඳ තීරණයක් ගත්තොත් නරකද කියලා තමයි අපචි දුරකථන ඇමතුම විසන්දි කරේ. ඇත්තටම ඒ තීරණය ගැන මම බිරිඳ එක්ක සාකච්ඡා කළා, කල්පනා කරා. පැය ගානකට පස්සේ කේන්තිය නිමිල ගියාට පස්සේ මට තේරුණා මේ කිව්ව කතාව ඇත්තක් නේද, මේක යම් දෙයක් ගන්න තියනවා නේද කියලා. ඇත්තට මෙහෙම කල්පනා කරලා තමයි මම තීරණය කළේ මේ මම ක්‍රිකට් වලින් සමු ගන්න ඕන කාලේ කියලා. එතනින් පස්සේ මම කල්පනා කරා ඇත්තටම ක්‍රීඩාවෙන් සමු ගන්නේ කවදද මම විශ්‍රාම යන්නේ කියලා. මෙහෙම සිතමින් ඉන්න කාලේ සිද්ධ වෙච්ච තවත් අපූර්ව සිදුවීමක් ගැන කුමාර් සංගක්කාර අදහස් දක්වලා තිබුණේ මෙන්න මෙහෙම. මම කවදාවත් හිතුවේ නෑ ක්‍රිකට් ජීවිතයේ සමු ගැනීමක් ගැන ඉතා හොඳින් ක්‍රීඩා කරන කාලේ එකදී සමගැනීමක් සටහන් කරන්න. කොහොමුණත් 2012-2013 කාලේ අපේ ඕස්ට්‍රේලියා සංචාරයකට සහභාගී වුණා. එහිදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලදී අපිට බොක්සින් ඩේ ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තරගෙන් අපි අන්ත පරාජයක් ලැබුවා. අතන මේ තරගයේ ප්‍රථම ඉනිමේදී මම මිචෙල් ජොන්සන්ගේ පන්දුවක් ඉස්සරහා පන්දුවක් මගේ ඇඟිල්ලේ වැදීම නිසා දෙවෙනි ඉනිමේදී මගේ ඇඟිල්ල කැඩිලා සල්ල කර්මයකට භාජනය වෙන්න සිද්ධ වුණා. එහිදී මට එතනින් එහාට කිසිදු තරගයකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඊට පස්සේ මගේ වෙනුවට ආදිස ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කරගත්තයි තමයි ලහිරු තිරිමාන්. ලහිරු තිරිමාන් සිඩ්නි තරගයේදී මට මතක විදිහට ලකුණු 90 ගණන් තම කණ්ඩායමට ටෙස්ට් තරගයේදී ලබා ගත්තා. ඒ විතරක් නෙමෙයි, ඇඩ්ලෙඩ් වලදී එක් දින තරගයේදී ශතකයක් ලබා ගන්නත් ලහිරු මානට හැකියාව ලැබුණා. ඉතින් ඊට පස්සේ මේ තරගයේ මම ශල්‍ය කර්මයට භාජනය වෙලා ඉන්නේදී ඕස්ට්‍රේලියාවෙන් එන්නේ නැතුව මෙල්බර්න් වල මගේ යාළුවෙක්ගේ ගෙදර බිරිඳත් ළමයිනුත් එක්ක නතර වෙලා ඉඳලා තරගේ නරඹමින් හිටියේ. ඉතින් තරගේ නැරඹුවට පස්සේ මම අපේ කණ්ඩායමේ අපිට පුහුණු කරු විදිහට හිටපු ග්‍රැහම් ෆෝඩ්ට කෝල් එකක් දීලා කිව්වා, මම දැක්කා මම බලාගෙන හිටියේ මං වෙනුවට ආපු ආදේශ ක්‍රීඩකයා ක්‍රීඩා කරන විලාශය. ඔවුන් හොඳ තරුණ දක්ෂ ක්‍රීඩකයෝ. ඔවුන්ට කණ්ඩායමේ තැනක් දීලා ඉදිරියට යන්න ඕන. මට අවංකවම කියන්න මේ වෙලාවේ මම ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ඕනද, එහෙම නැත්නම් මේ තරුණ ක්‍රීඩකින් එක්ක ඉදිරියට යන්න පුළුවන්ද කියන කවුද අපින් ඉන්න ඕන කියන කාරණේ පිළිබඳ අවංකවම කියන්න කියලා මම පුහුණුකරු රිපෝට් එක කිව්වා. මොකද පුහුණුකරුවෙක් තමයි ඒ වෙලාවේ කණ්ඩායමේ ඉන්න ඕන කෙනා කවුද, කණ්ඩායමෙන් සමුගන්න ඕන කෙනා කවුද කියලා හරියටම දන්නේ. ඒ වෙලාවේ ෆෝඩ්ගේ උත්තරය අනුව මම අවංකවම තීරණයක් ගන්න බලාගෙන තමයි ඒ අදහස ෆෝඩ්ට යොමු කරේ. කොහොමුණා ෆෝඩ් මට පෙරලා උත්තර දුන්නේ නැහැ, කුමාර් සංගක්කාර ඔබ කණ්ඩායමේ ඉන්න ඕන, ඔබගේ දක්ෂ ඔබ ඉදිරියේදී තරග කීපයකට ඔබගේ දක්ෂතා කණ්ඩායම දායක කරන්න ඕන. ඒ වගේම ඒ වසර කීපය තුළදී ඔබ කණ්ඩායමට උපරිමය ලබා දෙන්න ඕන කියලා තමයි පුහුණු කරවා විදිහට ෆෝඩ් එදාමට දුරකථනය කිව්වේ. ඉතින් ඒකත් එක්ක තමයි 2013 පස්සේ මම කණ්ඩායමේ රැඳී ඉඳලා කණ්ඩායමට මගේ උපරිමය දෙන්න කල්පනා කළේ. ඊට පස්සේ ලෝකු සුලාන තරගාවලියටත් මම ක්‍රීඩා කරා. ලෝකු සුලාන තරගාවලියේදී මම කණ්ඩායමෙන් සමුගන්න හිටියත් දැඩි ඉල්ලීම නිසා ඊට පස්සේ තරගාවලි දෙකකට පමණක් මම ක්‍රීඩා කරන්න තීරණය කළා. කොහොමුණත් මම හිතනවා මම ක්‍රිකට් වලින් සමුගත්තේ ඉතාම හොඳ නිවැරදිම කාලේ තමයි මම සමු ගැනීම සටහන් කළේ කියලා මම හිතනවා. ඔය විදිහට තමයි කුමාර් සංගක්කාර තමගේ සමු ගැනීම පිළිබඳ මාධ්‍යයට කියලා තිබුණේ. ඉතින් කුමාර් සංගක්කාර වැනි විශිෂ්ට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකාරයක් ශ්‍රී ලංකාව බිහි කරපු දක්ෂ නායකයෙක්, දක්ෂ ක්‍රීඩකයෙක්, දක්ෂ කඳුළු රකින්නේ මේ ක්‍රීඩකයාගේ සමු ගැනීම ඒ විදිහට වාර්තා වෙද්දී කුමාර් සංගක්කාර ඔබේ ක්‍රිකට් ජීවිතය තුළ, ඔබගේ ක්‍රිකට් මතකයන් තුළ ඇති කරපු සුවිශේෂී මතක සටහන් ඇති ඒවත් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න.
කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස්සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.